දුරුතු පොහොය දින කියලා කියන්නේ වර්ෂයේ පළවෙනි මාසයේ යෙදෙන උතුම් පුර පසළොස්වක පොහොය දවසේ. ඉතින් මේ පුර පසළොස්වක පොහොය දවසේ සාසන ඉතිහාසයේ තුල හා ලංකා ඉතිහාසයේ තුල වැදගත් සිද්ධීන් කීපයක් සිද්ධ වෙච්ච දවස. විශේෂයෙන්ම අපේ බුදුරජාණන් වහන්සේ පුරුවෙල් දනව්වට වැඩම කරලා පුරිස ධම්මසාර්ථී ගුණේ ප්‍රකට කරමින් විදහාපාමින් පුරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගය කාශ්‍යප කියන තුම්බෑ ජටිලයන් දමනී කරමින් ඔවුන් බුදුසව්වන් බවට පත් කරන්නට යෙදුණා. ඉන් අනතුරුව ලංකාදීපේට වැඩම කරලා මහියංගන ප්‍රදේශයට වැඩම කරලා යක්ෂයන් දමනී කර ඔවුන් පළවා හැර සුමන සමන් දෙවියන් ඇතුළු පිරිසට ධර්මයේ දේශනා කරමින් සුමන සමන් දෙවියන් ඇතුළු පිරිස සෝවාන් තත්වයට මාර්ගඵල අවබෝධය ලබා දෙමින් උන්වහන්සේ ධර්ම ප්‍රචාර කටයුතු සිදු කරන්නට යෙදුණා. ලෝක සත්වයාට අනුකම්පාවෙන් යුක්තව ක්‍රියා කරන්නට යෙදුණා, කටයුතු කරන්නට යෙදුණා. ඒ අවස්ථාවේදී සුමන සමන් දිව්‍ය රාජයාණන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් පූජනීය වස්තුවක් ඉල්ලුවේ අවස්ථාවේදී උන්වහන්සේ තම හිස පිරිමදිමින් කේස ධාතු උන්වහන්සේලා ලබා දෙමින් ලබා දෙන්නට යෙදුණා. ඒ ලබාගෙන මහියංගන චෛත්‍ය රාජානන් වහන්සේ ආරම්භ කරලා එහි තැන්පත් කරලා ඒ වැඩ කටයුතු නිමා කරන්නට යෙදුනේ මේ දුරුතපුර පසළොස්වක පොහොය දවසක සුමන සමන් දිව්‍ය රාජානන් වහන්සේ විසින්. එමෙන්ම අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දඹදෙව් තලයෙන් පළමුවෙන්ම විදේශීය ප්‍රදේශයකට රටකට පළමුවෙන්ම ධර්මයේ ප්‍රචාරය සඳහා වැඩම කරන්නට යෙදුනේ අපේ ලංකාදීපයට. ඒ අනුව කල්පනා කරලා බලනකොට අපිට ඉතාමත් වැදගත් පොහොය දවසක් මේ දුරුතු පුර පසළොස්වක පොහොය දවසේ. ඉතින් අද වෙනි උතුම් පුර පසළොස්වක පොහොය දවසක ලෝකවාසී සියලු දෙනා එමෙන්ම ලංකාවාසී සියලු දෙනා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණධර්ම වලට මුල් තැන ලබා දෙමින් ඒ ගුණධර්ම තමන්ගේ චිත්තසංතානයන් තුළ දියුණු කරමින් සියලු ලෝකවාසී සත්වයන්ට ආශිර්වාද කරමින් කටයුතු කරන්නට සුදුසුම පොහොය දවස තමයි මේ දුරුතු පුර පසළොස්වක පොහොය දවස කියලා කියන්නේ. එමෙන්ම වර්ෂයේ පළවෙනි පොහොය දවස වර්ෂයක් ආරම්භය සමගම අද මේ දුරුතු පුර පසළොස්වක පොහොය දවස උදා වෙලා තිබෙනවා. රත්නත්‍රී පිහිට ආශිර්වාදයේ තුලින් ජයශ්‍රීමා බෝහාඳුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් දළදා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදයේ සරණ රැකවරණයේ තුලින් ලෝකවාසී සියලු දෙනාට සාමයේ සතුට සෞභාග්‍ය පිරිසුබ නවසරක් වශයෙන් ගත කරන්නට මේ උතුම් පුර පසළොස්වක පොහොය දවසේදී මෙත්සිතින් යුක්තව මා මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනු ලබනව සියලු දෙනාට තෙරුවන් සරණයි. සුබ නවසරක් වේවා.